ಸರತಸ ನಿವಾ ಮದ ಹಸದಲ್ කවුද කියලා හරියටම හොයාගෙන ලොකු අම්මට කියන්න. තරකෝද? ඔකලා දෙකට මට කියලා දෙන්න. හරි සර්. හොයාගෙන. අංජනගේ අසනීප ගැනත් අපි ටිකක් හිතන්න වෙනවා දනුකේ. මට තේරෙනවා රවි. ඔයාගේ නංගිට ඔයා උදව් කරන්නේ නැතුව වෙන කවුරු උදව් කරන්නද? ඔයාට හිතෙන්නේ නැද්ද රවි? අංජනටත් අමන්දිට හැදුණු ලෙඩේම හැදුණු එක පිටිපස්සේ වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. එදාර මනුෂ්‍යව ඇඳපු දවසේ අමන්දිගේ මරණයයි අංජනගේ අසනීපයයි අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලා අමන්දි කිව්වා. අමන්දි එහෙමම කිව්වද? එහෙමම කියන්නේ එයා කියපු විදිහට මට හිතුනේ එහෙම. අර ડોක්ටර් ගුණසේකරට ඔය ඇඳපු මිනිස්සයව පෙන්නලා මේ ගැන ඇහුවොත්? නෑ නෑ. ඔය මිනිස්සයා ගැන දන්නව නම් දන්නේ ලලිතා ආන්ටි. අමන්දිගේ ලොකු අම්මා. මොකද එයා තමයි අමන්දි ස්පිරිතාලේ ඉඳිද්දි වැඩිපුරම එයා ළඟින් හිටියේ. ඔය මිනිස්සයා නිතර ස්පිරිතාලට ආව ගිය කෙනෙක් නම් ලලිතා ආන්ටිට මතක තියෙන්න ඕනේ. අර මෝචරියේ වැඩ කරන මිනිස්සයෙක් ගැනත් කිව්ව නේද? අපිට මේ මිනිහයව ඇඳ ගන්න පුළුවන් වුණොත් දනුකි මේ හැමදේම අපිට ඕන විදිහට හසුරවන්න බෑ. අනික දැන්ටමත් ඔයා ලොකු අවදානමක් කරන් තියෙන්නේ.
අමන්දිවාගේ ඇඟට එනකොට ඒක කොච්චර අමාරුයිද කියන එක මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඒක දැන් මට හොඳටම තේරෙනවා දනුකේ. මම මේව කවදාවත් විශ්වාස කරපු දේවල් නෙවෙයි දනුකේ. ඒ වුණාට දැන් මට තේරෙනවා මේ ලෝකේ අපි නොදකපු නොදන්න පැතිකඩවල් කොච්චර තියෙනවද. අපි විශ්වාස කරන්නේ නැහැ කියලා අපිට එහෙම කිසිම දෙයක් බැහැර කළා දාන්න බෑ දනුකේ. දැන් බලන්න අමන්දි කියන්නේ ජේන්, මම ඊබෙල්. එහෙම බලද්දී මට දැන් මේ හැම දෙයක්ම විශ්වාස කරන්න වෙලා තියෙන්නේ දනුකේ. ගන්නන්න ගුරුවරෙක් විතරයි. එතනින් හැට මොනවත් හිතන්න යන්න එපා. ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි ෂනා. එතකොට මං ඔයාලට කියන්න ඕනේ සර් කියලාද? නැත්තම් ඔයා කැමති දෙයක් කියන්න. ඉතින් ඔයා මට කැමති දෙයක් කියන්න දෙන්නේ නැහනේ. හරි. ඔයා කැමති විදිහකට ඔය කතාව කියලා ඉවරයක් කරන්නකෝ. ගොඩාක් ප්‍රශ්න එක ඉන්න කෙනෙක් ෂනා. ඒක වට පේන්නේ නැත්තේ මං ඔත් එක හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න හින්දා. ඇත්තම කියන්න මං හිනා වෙලා ඉන්නව නම් ඉන්නේ ඔයාගේ ක්ලාස් ආවහම විතරයි. මං ඔයාගේ ක්ලාස් එකට ආවේ කිසිම අරමුණක් නැතුව. බලාපොරොත්තුවක් තිබ්බෙත් නැහැ. ඇත්තම කියන්නද ෂනා, මට ගිටාර් ප්ලේ කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මම කියන සමහර දේවල් ඔයා විශ්වාස කරන එකක් නෑ. ඒත් ඇත්ත ඒකයි ෂනා. එතකොට ඔයා මෙච්චර කල් කරලා තියෙන බොරුවක්ද? මුලදී මටත් එහෙම හිතුණා. ඒත් ගෙදර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙද්දී මම වැඩිපුරම ක්ලාස් එන්න ගත්තා. ජීවත් වෙනවා කියලා ටිකක් හරි අදහසක් ආවේ ඔයගේ ක්ලාස් ආවට පස්සේ. දොස්තර මහත්තයා ආවද හොයාගෙන? ආවේ නැහැ. උදේ ඉඳන් අයියට කෝල් කර කර ඔයාව අහනවා. මොකද්ද මේ යූරින් රිපෝට් එකක් වැරදි වුණා. සමහර දවස්වල මං ඔයාට වදයක් වෙවි ගිටාර් ක්ලාස් ආවා. මං ඔයාට වදයක් උනේ ගෙදර ප්‍රශ්න මට වදයක් උන නිසා. මොනවද ගෙදර ප්‍රශ්න? හරි අඬන්න නැතුව කියන්නකෝ. මම ඔයාට කියන්න මගේ අතිශය පෞද්ගලික දේවල්. මම මේ ඉස්සර කවුරුවත් එක්ක මේ දේවල් කතා කරලා නැහැ. මගේ අම්මයි තාත්තයි සෙපරේට් වෙන්න යන්නේ. ඉස්සර එදෙන හරි මාත්‍රෙන් හිටපු දෙන්නේ. ඒ දැන් දෙන්නට දෙන්න පෙන්වන්න බෑ. ඒ දෙන්නගේ ප්‍රශ්නත් එක්ක මාව ඉබේටම පැත්තකට විසි වුණා. අපිට සල්ලි තිබුණට පවුලේ තනි ළමයා විදිහට මට හැමදේම දරාගන්න බැරි වුණා. ජීවත් වෙනවා කියලා ටිකක් හරි අදහසක් ආවේ ඔයාගේ ක්ලාස් ආවට පස්සේ. ඇත්තම කියනවා නම් ඒකත් අහම්බෙන් වෙච්ච සිද්ධියක්.
ඒ වගේ මානසිකත්වයක හිටපු මං ඒ විදියට හරි hina වෙලා හිටපු එක වැරදි නං මට කියන්න. ඔය කියනවා නං ඔබ හම්බ වෙන්නවත් ගිටාර් ක්ලාස් එන්නවත් නැතු ඉන්න. විඳි. මට දැන් මම හොඳට තේරෙනවා. කාටවත් නොකියුවට මමත් ඉන්නේ ওই තත්ත්වෙම තමයි. ඒ කියන්නේ? ඒ දේවල් දැන් වැඩක් නැහැ. ඔයාගේ කතාව කියනකොට මට මගේ කතාව මතක් වුණා. මින්දි. ඔයා දිගටම ක්ලාස් එකෙන් මම ඔයාට ගිටාර් ප්ලේ කරන්න උගන්වන්න. මල්ලි මේ ඔයා දොස්තර මහත්තයාට ගියේ නැද්ද? ඇයි? දොස්තර මහත්තයා ආවද හොයාගෙන? ආවේ නැහැ. උදේ ඉඳන් අයියට කෝල් කර කර ඔයාව අහනවා. මොකද්ද මේ යූරින් රිපෝට් එකක් වැරදිලු. වැරදි කිව්වා? ඔව්. ඒ යූරින් රිපෝට් එකේ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට්ලු. ඒ කෙනා ප්‍රෙග්නන්ට් නෑ කියලා. දැන් රිපෝට් එකේ තියෙන ප්‍රෙග්නන්ට් නෑ කියලා. ඔව්. එහෙනම් රිපෝට් එක හරියන්නේ කොහමද? ඒ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට්. ඇවිල්ලා දොස්තර මහත්තයාට බනිනවලු ඉතින්. හරි හරි. ඒ ගෑනු එක්කෙනා ප්‍රෙග්නන්ට් වුණාට රිපෝට් එකේ තියෙන්නේ ප්‍රෙග්නන්ට් නෑ කියලානේ. ඔව්. එහෙනම් රිපෝට් එක හරි. එහෙම වෙන්නේ කොහමද? ඉතින් මම ප්‍රෙග්නන්ට් නෑනේ. ඈ? මොකද ඒ කතාව? අක්කේ. ඒ ගෑල්ලා මෙයා යුරින් ටික දීලා ගියා. මගේ ඇතින් වැටුණා. මම කෝ ගෙදරට ගින් හොයාගෙන ගින් යුරින් ඉල්ලන්නේ. ඒ නිසා ඉතින් මගේ යුරින් ටිකක් දැම්මා. රිපෝට් එක ඇවිල්ලා තියෙන ප්‍රෙග්නන්ට් නෑ කියලා නම් රිපෝට් එක හරි. මේවා මේ හිරේ යන වැඩ. ඒ වගේද මම යුරින් ඉල්ලන්න ගිහින් ඒ ළමයාගේ ළඟට එතන ප්‍රශ්නයක් වුණා නම් ඊට වැඩිය අමාරු වෙනවා. ඒ අතින් ඕක හොඳා. අක්කට උණු දෙය මටත් වෙයි කියලා හිතට බයයි අයියේ. මොනාද මල්ලියෝ මේ කියන්නේ? ඔය ගෙනාපු බේත් ටික බිව්වහම ඔයාට සනීප වෙනවා. තව සති දෙක තුනකින් ඔයාට වැඩටත් යන්න පුළුවන් වෙයි. අයියෝ දේවල් කියන්නේ මගේ හිත හදන්න කියලා මම දන්නවා අයියේ. දැන් ඔයා කියන්නේ ඔයාගේ හිත හදන්න මම මේ බොරු කියනවා කියලාද? නෑ මල්ලි. ඔයාට සනීප වෙනවා බලන්නකෝ. මොනවද අපේ අංජන කියන්නේ? නෑ ආන්ටි මම එක එක හිටේ තව සති දෙක තුනකින් මල්ලිට ආපහු වැඩටත් යන්න පුළුවන් වෙයි කියලා. මයිකෝලා ටිකමන්ට සනීප වෙයි. ආ මේ ආන්ටි මෙන්න මේ කෙනාව දන්නවද කියලා පොඩ්ඩක් බලන්න. මතකයක් නැන්නේ. අපේ අංජන දන්නවද දන්නේ? මල්ලි පොඩ බලන්න ගඳුරනවද කියලා. චූටි මැනිකගේ මරණ සහතිකය තියෙනවද දන්නේ නේද? මට මේ පොඩි වැඩකට උවමනයි. ඒකනේ මේ ෆොටෝ එකක් ඇඳගෙන කරන වැඩි මට නම් හිතා ගන්නවත් බැ. හේ 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 හේ
කවුද පුතේ ඔය? ආ මට මේ මෙයා ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනේ ආන්ටි. පුතාට කොහෙන්ද ඕක? මේ මම කෙනෙක්ට කියලා අන්දව ගත්තා. අපේ කෙල්ල ඇඳපු චිත්‍රයක් වගේ නේද පුතේ? ආ මේ ආන්ටි චූටි මැණිකගේ මරණ සහතිකය තියෙනවද දන්නේ නේද? මට මේ පොඩි වැඩකට වුමනයි. මගේ කෙල්ල නැතුව මරණ සහතික මට මොකටද පුතේ? ඇයි ආන්ටි මරණ සහතිකේ නැන්ද? ගෙදර හොයලා බලන්න. ඒ දවස්වල ඌව කොහාට වුණාද කියලා මට මතකයක් නෑ දරුවෝ. ඒ වෙලාවේ ඔය හැම දෙයක්ම හොයලා බැලුවේ පුතාගේ ලොකු අම්මනේ. සම්පිකාගෙන් අහලා බැලුවේ නැද්ද? මං අහලා බලන්නම්. මට ඒ වෙලාවේ ඔය කිසි දෙයක් හොයලා බලන්න සිහියක් තිබුණ එකක් නෑ. මට ඕක ගැන කියද්දි මුලින්ම සැකයක් ආවා. ඒත් මං හිතුවේ නෑ මේක මේ විදිහට සිද්ධ වෙයි කියලා. ඕ ඒකනේ මේ ෆොටෝ එකක් ඇඳගෙන කරන වැඩේ මට නම් හිතා ගන්නවත් බෑ. මං හිතන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අර ගෑන් ළමයා. ඕ ඒ ළමයා ප්‍රවීන්ගේ යුනිවර්සිටි එකේ ගෑන් ළමයෙක්ලු. ඔව් මම කිව්වා එම හම්බ වෙන්න ඕනි කිව්වට රවින් එකට වැඩි කැමැත්තක් නෑ මිස්ටර් ජයසූරිය. ඔව් මට තිතින් ඒක තමයි හොඳම වැඩේ. අනේ ඒක තමයි නේද? මොනවා කරන්නද? ලෝකෙ හැටි හොම තමයි. මේ කවද්ද ෆියුනල් එක තියෙන්නේ? ඇත්තද? මං යාළුවට කියන්න. හරි හරි මං පණිවිඩ දෙන්නම්කෝ. හරි හොඳයි. උත්සන්නයි. කවුද අම්මේ? මේ අපි භාවනා ක්ලාස් එකට එන යාළුවෙකි මහත්යෙක් නැති වෙලා. අපි ඒ ගැනයි කතා කරගෙන හිටියේ. ඇයිද? නෑ මං නිකන් ඇහුවේ. තව යාලයකුට නම් ගන්න ඕනේ. එයාගේ නම්බර එක මට මතක නෑ. අම්මේ මේ රවින් අයියාර ෆොටෝ එකේ ඉන්න මනුස්සව හොයාගත්තත් දන්නේ නෑ නේද? වෙලාවකට රවින්ගෙත් මහා බොරු වැඩ තමයි තියෙන්නේ. පිළිවෙලක් නෑ. ඔය ෆොටෝ එකක් ඇඳගෙන ගිහිල්ලා ඒ මනුස්සය හෙව්වා කියලා හොයාගන්න හම්බෙනවද? අනිත් එක කවුද නියෝගේ ෆොටෝ වල ඉන්න මිනිස්සු ඉන්නවද කියලා? ඒකත් ඇත්ත. ඔච්චරටම සකානන් ඉති පොලිසියට දුන්නා නම් ඉවරයිනේ. පොලිසියට? මේ ඔයාව මම විකාර අදහස් එහෙම දාන්න අයියගේ ඔළුවට. කම්පෝරු වැඩ. බොරු වැඩ? බොරු වැඩ නෙන්න. හිතින් මවාගත්ත රූපයක් ඇඳගෙන ඒක ඉන්න කෙනාව හොයහා යන එක බොරු වැඩක් නෙමෙයිද? දැන් රවින් අයියා කාටද මේ ෆොටෝ එක පෙන්වලා තියෙන්නේ? නෑ ඉතින් මං කිව්වේ ඔය අපිට පෙන්වනවා වගේ එයාගේ යාළුවන්ට ඔය අහල පහල ඉන්න ඔක්කොටම පෙන්වෙන්න අහනවා ඇතිනේ. මේ කියන කෙනා වඳුරනවද කියලා? මේ එහෙට වෙලා එළමේ හොඳට ඉගෙන ගන්න නැතුව මෙහෙ ඇවිල්ලා බොරු වැඩ කර කර ඉන්නවා. බොරු වැඩක් වුණත් රවින් අයියට ඒක ඇත්තටම බොරුවක් කියලා දැනනකම්
රවිනා යන ওই මිනිස්සු හොයනක අතරින්නේ නෑ. මොනාරි කියලා දාන එක උඹ හිනා වෙනවට වඩා මට ඔය ෆොටෝ එකේ වන්න මාත් බලන්න අක්කා අක්කාව අක්කා ඒ අගකුල කොයා ගන්න බැරි තමුසෙටයි මටයි ඒ මිනිස්සු මේකේ අගකුල කොයා ගත්තොත් මොකද වෙන්නේ අපිට ඒත් ඉතින් ඕක හැමදේමත් කරන්න පුළුවන් ද දරු අනේ නෑලකෝ අම්ම අපේ අම්ම හරි ආසාවෙන් කරන්නේ. කොටිම මෙයාට වෙන බත් එකෙන් මං කටක් කනවටවත් කැමති නෑ.